ගෞරවණීය මේ රාතුන් වහන්සේ, ඔබ වහන්සේ ඊයේ කරපු දේශනාවට අනුව අපේ රටේ බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනා මේක ඇහෙන්නේ නැහැ කාටවත්. ධර්ම දේශනා කරමින් යන කාලේ බුද්ධ උත්පත්ති කාර්යයෙන් බුදු වහන්සේ මේ ධර්ම දේශනා කරන කාලේ මධ්‍ය කඳුකරෙන් නැගෙනහිර ප්‍රදේශයේ වැඩි ධර්මචාරිකාවේ දීලා තියෙන බව තමයි දැනගන්න තියෙන්නේ. ඇයි ඔව් දැන් කොටන තියෙනවා මහා නෙරු කියලා කොටසක්. මේ ඔය අම්පාරේ බිබිලේ මොණ්ඩ්‍රාගල් පැත්තේ ඉන්න අය දන්නවා. නමුණුකුල කඳු ඇටියේ ඉඳන් මෙහෙම එනකොට මහියංගනේ පැත්තට එනකොට මෙහෙම ලග්ගල කඳු ඇටිය පාස් කරලා හත්ති කුච්චියට යනකම් එකම මහා නෙරු නෙරාගිය කඳු ඇටියක් තියෙනවා. ඔය කඳු ඇටියෙන් නැගෙනහිර පැත්තේ තමයි බුදුහාමුදුරුවෝ නිතර ගාමේ දේශනා කළේ. ධර්මයේ දේශනා කරමින් ඒ පැත්තේ මිනිසුන්ට තමයි ඒ පැත්ත තමයි ජම්බුද්දීපේ. ඒක නිසා ඒ පැත්තේ අයට තමයි වැඩි ධර්ම දේශනා කළේ ඒ කාලේ. මේ පැත්තේ සෙනග හිටියා. හැබැයි හිටියේ යක්ෂ ගෝත්‍රිකයෝ, කුම්භාණ්ඩ ගෝත්‍රිකයෝ, නාග ගෝත්‍රිකයෝත් කොටසක් හිටියා. ඒක නිසා බුදුහාමුදුරුවෝ ජම්බුද්දීපේ තුළ තමයි මේ අවුරුදු 45ක් තුළ තුන් වරක් විතරයි මේ ජම්බුද්දීපෙන් මේ පැත්තට ආවේ. ඒකයි මේ තුන් වරක් ලංකාපුරයට ආවා කියලා තියෙන්නේ. එහෙනම් ස්වාමීන් වහන්සේ, එතකොට ඒ ප්‍රදේශයේ ඉන්න ඇයි ධර්ම අවබෝධය කිරීමේ දුර්වලතාවයක් වම් වෙනත් යමක් තිබිලා ධර්මතාවය? ඒ ඇයිට ධර්ම අවබෝධය ලැබීමේ හැකියාව තිබුණා. මොකද මගධ රටේ මගධ භාෂාව තේරුම් ගත්තා. ඒ අය යම් ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගත්තා. බොහෝ දුරට ඒ ඇයිට පුබ්බේතගත මුඤ්ඤා ශක්තියක් තිබුණා. ඒ නිසා බුදුහාමුදුරුවෝ ඒ ප්‍රදේශයේ ඇයිට තමයි මේ ධර්මය ඔය අවුරුදු 45ක් තුළ වැඩි කාලයක් දේශනා කළේ. අනික් පැතිවල අයට එච්චර මේ ධර්මයේ තේරුම් ගන්න බැරි නිසා ඔය යක්ෂ ගෝත්‍රිකයන්ට බොහොම ධර්ම දේශනාව කළේ බොහොම කීපවරක් පමණ. ඒ වගේම නාග ගෝත්‍රිකයන්ටත් ඔය ප්‍රශ්න ඇතුළනාම චූලෝදර මහෝදර දෙන්නා පොඩි මේ සිංහාසනයකට මැණික් පුටුවකට යුද්ධයක් ඇති වුණ වෙලාවට බුදුහාමුදුරුවෝ ඇහිලා බේරුවා. ඒ වගේ දේවල් කරන්න තමයි බුදුහාමුදුරුවෝ ආවේ. ඒ අර මේ ජම්බු මේක සිව්හෙලයක්නේ. එල දීප හතරක් තිබුණා. ජම්බු දීපය එකක්, උතුරු කුරු දීපය එකක්, අපරගෝයානය එකක්, පූර්ව විදියේ එකක්. එකයි සිව්හෙලය. මේ සිව්හෙලය ජම්බු දීපය තුළ තමයි බුදුහාමුදුරුව වැඩි කාලයක් දේශනා කළේ, ජීවත් වුණේ. ඒ මිනිසුන් තමයි ඒ ජම්බු දීපය තුළ තමයි ඔය අර කියන්නේ සොළොස් මහා ජනපදම තිබුණා. එහෙමයි. වහන්සේට දීර්ඝායස අධිෂ්ඨාන. ගරුමින් වහන්සේ පරම මෛත්‍රිය පැතිරීමෙන් පමණක් අපට සෝවාන් ඵලය ලබා ගන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ? ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ. බෑ. පරම මෛත්‍රිය කියන්නේ සමත භාවනාවක් විතරයි. මරණානුස්සති බුද්ධානුස්සති අනිවාර්යෙන් මුල උදුරන්න සමත අර පරම මෛත්‍රිය වැතිරීම යදිදන් සබ්බ සංකාර සමතු. හැබැයි ඒක උපකාර වෙනවා, උදව් වෙනවා. හැබැයි මුල උදුරන්න ප්‍රමාණවත් නැහැ. අනිත්‍යං දුක්ඛං විපරිණාම ධම්මං වඩන නිච්ච සුඛාත්ත මරා දාන්න ඕන මරණානුස්සතිය වඩන්න. ඒ වගේම භව උදුරා දාන්න, මුල උදුරන්න නිබ්බිදාය, විරාගාය, නිරෝධාය, පටිනිසග්ගාය. ඒ අනුව මුල ඉදිරෙනවා. මුල උදුරන්න බෑ. මේ ඔබගේම මනෝමය කාය තුළ ඔය රාග මුල මුල් බැහැලා, දේශ මුල මුල් බැහැලා, මෝහ මුල මුල් බැහැලා ඕක උදුරන්න බෑ. පරම මෛත්‍රිය විතරක් වැඩුවට ඒක සමතයක් විතරයි. ඒකෙනුත් හොඳයි, යහපත් වෙනවා. නමුත් පරම මෛත්‍රියෙන් විතරක් මේක කරන්න බෑ. මරණානුසති බුද්ධානුසති අත්‍යවශ්‍යයි කියලා බද්දේකරත්ත සූත්‍රයේ තියෙනවා. මඤ්ඤමානෝ බද්දෝ මාරස්ස, අමඤ්ඤමානෝ මුත්තෝ පාපිනුතෝ කියලා තියෙනවා. අමඤ්ඤමානේ දැන් ඔය අනිත්‍ය දුක්ඛ විපරිණාම ධම්ම වඩලා නිත්‍ය සුඛාත්ත මරා දාන්න ඕන. ගරු අරහතුන් වහන්සේ, එතකොට අපිට මේ අර සතර සතිපට්ඨානේ දේශනා කරේ අර කුරු රට වාසී කියන ඒගොල්ලෝ කොයි රටේද කියලා අඳුනලා? ඒ කාලේ ජම්බුද්දීපේට ඒ කුරු රටත් අයිති වුණා. කුරුරට ජම්බුද්දීපේට බුදුහාමුදුරන්ගේ ජීපේට කොටසට අයිති වුණා.
බුදුහාමුදුරුවෝ ගැඹුරු ධර්ම දේශනා කළේ විශේෂයෙන්ම කාලාමා සූත්‍රය, මහා සතරාටිපට්ඨාන සූත්‍රය, මේ වගේ බොහෝ සූත්‍ර දේශනා කළේ කුරු රට. ඉතින් කුරු රටත් ඒ කාලේ ඒ ජම්බුද්දීපයේ කොටසක්. කුරු රට තමයි මේ සිරිපාද කන්ද තියෙන්නේ කුරු රටේ මුදුන. ජම්බුද්දීපයේ ඉහළම තැන කියලා කියනවා. ඒ තාම මට ප්‍රශ්නයක් තියෙනවා. අර තුතිසිත සාමාන්‍යයෙන් අරහතුන් වහන්සේ දකින්නවද කියලා මට බලාග කියන්නේ මම පොතකින් දැකලා තියෙනවා. ඒ තුතිසිත මේ නැවත භවයක් සකස් කිරීම සඳහා උපකාරී වෙන නිසා ඒක අත්දකලා ඒකෙන් ප්‍රහාණය වෙන්න පුළුවන්ද කියන එක. තුතිසිත කියන්නේ මහත්යෝ, ඔබ සියලු දෙනාම, අපි සියලු දෙනාම මැරෙනවා. මේ මැරෙන මොහොතේ අවසානම සිතට කියනවා චුචුටි සිත. සිත එතකොට අරහතුන් වහන්සේගේ චුතිසිත නැවත කොහේවත් උපාදානයක්, අල්ල ගැනීමක්, තණ්හාවක්, බැඳීමක්, සම්බන්ධතාවයක්, සංදිවීමක් නැහැ. පෘථග්ජන පුද්ගලයාගේ චුතිසිතේ උපාදානය තියෙන නිසා, පංචස්කන්ධයේ උපාදානය තියෙන නිසා, තණ්හාවක් තියෙන නිසා, බැඳීමක් තියෙන නිසා, තව කොහේ හරි අල්ලගෙනම තමයි මැරෙන්නේ. චුටි එය සමගම චුටි උප්පත්තිය, චුතු උපපාද ඥානයෙන් උප්පත්තියක් ලබන. මේ පිළිබඳව දැනීමක් ලබා ගැනීම චුතු උපපාද ඥානය ලැබීම, ඒක බුද්ධ ඥානයක්. ඒ චුතියත් උපතත් පිළිබඳව මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ඥානය චුතු උපපාද ඥානය, චුතියත් උපතත්. ඒකමයි සමුදේවයි. සමුදේ වැය මයි චුති උපවාද ඥානය කියන්නේ. සමුදේ ධම්මාවා වය ධම්මා දීර්ඝායුසිද ගරු.